அமெரிக்காவே வாஷிங்டன் நூறு மேதினவில ஸ்பிரிங் ரஸ்வீம் பவத்துன அத்திர ஏசதா ஸ்ரீலங்காவ நியோஜனை கிரமின் முதல் ராஜா மாத்திய ஷேஹன் சேமசிங்க மகாபெங்கோ அதிபதி ஆச்சாரிய நந்தலால் வீரசிங்க மாதா அத்திர பெருசாக் சாபாகி வீசிட்டினவா மெரட்ட நய பிரதிவியூகத்தரணி கிரியாவளியிட்ட அதால சாக்கச்சாது ஈட்ட சமகாமீவு பசுகிய சத்தியை சிட்டு பவத்துன அத்திர அத தவத் சாக்கச்சவாக் பவத்துவிமிட்ட நியமித்த பவாய் முதல் அமாத்தியன்ஷய சதான் கலே தடி ஆர்த்திக அர்புதேக்கட்ட முனதுன் ஸ்ரீலங்காவ ஜாத்தந்திர மூல அருமுதல சமக வெடசட்டானுக்கட்ட எலும்பி அத்திர එහි තුන්වන ණය වාරිකය ලැබීමට නියමිතව ඇත්තේ ලබන ජුනි මාසයේදී. එවැනි පසුබිමක් තුළ ණය ආපසු ගෙවීමට අදාළව මෙරට ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගිවිසුමකට එළඹීමට සාකච්ඡා පැවැත්වෙන අතර පසුගිය සතියේ පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්ව තිබුණා. ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි G20 රටවල් ටික එකතු වෙලා වොෂින්ටන් වල තියෙනවා මේකට අපි කියන්නේ ස්වරිත බැඳුම් කර ණය හිමියන්ගේ වටමේස සාකච්ඡාව. මේ වටමේස සාකච්ඡාවට ණය හිමියෝ සහ ණය ගත්ත පාර්ශ්වයන් එකතු කරලා යම් සාකච්ඡාවක් යනවා. දැන් ඒ සාකච්ඡාව තමයි ඊයේ ආරම්භ වුණේ. ඒ සාකච්ඡාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යයනය කරනවා අපි උදව්වක් කරන්න ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. හැබැයි ඊයේ සාකච්ඡාවත් 100%ක්ම සාර්ථක එහෙම නැත්නම් කියන්නේ නිශ්චිත නිගමනයක් තියෙනවා කියලා අපි දකින්නේ නැහැ. හැබැයි මූල්‍ය අරමුදල කියනවා ඕන් ඉදිරියටත් අපිට සහයෝගය දෙනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඉතින් අපි දැන් IMF එකේ පළවෙනි කොන්දේසිය තමයි ඕක. අපි අදටත් ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. වගේම අපි දන්නවා රජය මේ සඳහා විශේෂඥ කණ්ඩායම් දෙකක් පත් කරා. ජාත්‍යන්තර උපදේශන ආයතන දෙකක් පත් කරා. හැබැයි ඔවුන් ගැන හරිම කිසි තොරතුරක් නැහැ. ඔවුන් මොනවද කරන්න කියලා ජනතාව දන්නේ නැහැ. සහ පාර්ලිමේන්තු දන්නේ නැහැ. ඉතින් අපිට බැරි වුණොත් යම් ආකාරයක ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න මම හිතනවා ලංකාව විශාල අර්බුදයකට යන්න පුළුවන්. නිසා අපි අඩුම වශයෙන් මේ අවුරුද්දේ මුල් මාස කීපේ ටිකේම නැත්නම් අපි ජූනි මාස වෙනකොට යම් එකඟතාවයකට එන්න බැරි වුණොත් අපිට තුන්වෙනි වාරිකේ ලබා ගැනීම පිළිබඳ බරපතල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මෙම වොෂින්ටන් නුවර පැවැත්වෙන ස්ප්‍රින්ග් රස්වීම් අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර එහිදී ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග පවත්වන සාකච්ඡා පිළිබඳව පළ කළේ මෙවන් අදහසක්. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් අපි ද්විපාර්ශ්වීය ණය හිමියන් සමගින් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ද්විපාර්ශ්වීය ණය හිමියන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයන්ට එළඹ ඇති අතර ඒවා අවබෝධතා ගිවිසුම් ලෙස පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුවක් ඇති බව ඔබ දන්නවා. නමුත් චීනය නිල ණය හිමියන්ගේ කමිටුවෙන් පිටතින් සිටිනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපිට සියලු නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ණය තිරසර භාවයේ පවත්වාගෙන යාමට හැකිවන අයුරින් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වේ යයි අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. Sri Lanka to be a debt sustainable country.